එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්සරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. අද විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු නැවත වතාවක් ඉදිරි වර්ෂයටත් පත් කරනු ලැබුවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායක වශයෙන්ුත්, ඒ වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වශයෙන්ුත්, ඒ වගේම උපනායක රවි කරුණායි මැතිතුමා වශයෙන්ුත් පත් කරනු ලැබුවා ගියවර. මෙවර ඒ පත් නොකරපු තනතුරු සඳහා විශේෂයෙන්ම පක්ෂයේ සභාපති විදිහට කබීර් රසින් මැතිතුමාත්, පක්ෂයේ මහලිකම් විදිහට මමත්, ඒ වගේම ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මැතිතුමාත් පත් කරනු ලැබුවා. ඊට අමතරව වෘත්තීය කටයුතු ලේකම්වරයා වශයෙන් රංග මණ්ඩාර මැතිතුමා පත් කරා. ඊට අමතරව අනිකුත් සියලුම තනතුරු මේ වසරේ පත් කරනු ලැබුවා. ජනාධිපතිවරණයේදී පොහොට්ටු කෙනෙක් තමයි ජනාධිපතිවරයා වෙන්නේ කියලා අභියෝග කරනවා. අපි කැට තියලා කියනවා, අපේ අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්න, හොඳට මතක තියාගන්න, ලියලා තියාගන්න. හැමතුමා එතකොට මේ ජනාධිපතිවරණ ගැන කතා කරා කිව්වා. එතකොට අපේක්ෂකතුමා අපේ අගමැතිතුමාද උපතුමාලගේ නැත්නම් ඒවා අපි කතා කරන්නේ. අපි ඉස්සරෝම පක්ෂේ ශක්තිමත් කරලා අපේක්ෂකයා ඒ වෙලාවට අපි තෝරමු කියන එක. මෙතනදී නම් කරගත්තේ නැත්ද? නෑ 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 අපි නෑ නෑ එහෙම නෑ. ඔක්කොම හොඳයි කියලා තමයි කතා වුනේ. කීදෙනෙක් විතර දැන් ඉන්නවද පක්ෂේ? එහෙම දන්නේ නැහැ ඉතින්. ඔබ ඒ වෙලාව බලමු ඒ වෙලාවට. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඇරුණාට පස්සේ ඔබතුමාගේ නම තමත වැඩිපුරම ඇහෙන්නේ. ඔබතුමාට එහෙමද ඇහෙන්නේ? එහෙමද? ඔක්කොම ඇහෙනවා. ඔව් ඉතින් ඇහෙනවනම් හොඳයිනේ.